දේශනා කිරීමේදී මණ්ඩපය තුලින් දෙන ඒ විදිහට දෙන තුන්පට නූලක් ඇදලා හිටන් ඒක අල්ලාගෙන ඒක ස්පර්ශ කරමින් ඉඳ කියලා නම් පසු ඒක නූල් කෑලි කරලා හිටන් මේ අතේ ස්පර්ශ වෙන බදිනවා. ඉතින් ඒ තුලින් යම් කිසි බලයක් ඇති වෙනවාද කියලා නම් ඒක නිහ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒකේ යථාර්ථය මොකද්ද කියලා මම අහන්නේ. දැන් මේ ලෝකයේ තුල අපි විසින් කරන හොඳ හෝ නරකත් එක්කලා මේ ලෝකයේ විහිදෙන එක්තරා කිරණ කොටසක් තියෙනවා. අපි ඒක චිත්ත දේරූප කියලා කිව්වේ ඒකයි. පිරිසිදු චිත්තයකින් නැහැ පිරිසිදු හිතකින්. හිතන කියන කරන අවස්ථාවේදී නැගෙන චිත්තජ රූප තියෙනවා නා. ඒවායි පිරිසිදු බවක් තියෙනවා. පිරිසිදු කියන්නේ ලෝකේ සියල්ල ලෝකේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ත වුණාට පැවැත්ම තුල තිබෙන්නා වූ දුක සැපගෙන දෙන නැ සහානේ අසහානේ පැවැත්ම තුල සිද්ධ කරන එක්තරා කොටසක් තියෙනවා. පැවැත්ම යනතාකල් පුද්ගලයාට ඔය කියන දෙක ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඉෂ්ඨ ප්‍රිය ආරමුණු අනිත්‍ය අප්‍රිය ආරමුණු. ඉෂ්ඨ ප්‍රිය ආරමුණක් අපි කරා එනවා නා. ඒ එතකොට අපිට ඉෂ්ඨතාවය ප්‍රියතාවය සුවතාවය දැනෙනවා. අනිත්‍ය අරප්‍රිය දෙයක් එනවා නා. ඒකෙන් දුක්ඛතාවයක් අසහනකාරී සත්‍යයක් දැනෙනවා. මෙන්න මේකෙන් අපි කියන දුක සැප දෙකක් ලෝක සත්‍යය විඳිනවා කිය. දැන් මේ ලෝක සත්‍යයේ දුක විඳින්න හේතු වෙන්නේ කො තමා මානසින් ගොඩනගාගත් අසහනකාරී මුලා මානසිකත්වය නිසා දුක් විඳිනවා. එහෙම නැත්නම් බාහිරින් එනා වූ එබඳු ගොඩනගාගත් විපාක දුක්කයකට වාදින වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් ගොඩනගා ගන්න සංඛාර දුක්ක එක පැත්තකින් එනවා. අනිත් පැත්තකින් විපාකේ නිසා එන දුක්කය. දැන් සංඛාර දුක්ක අයින් කරගත්තා. විපාක දුක්ක ඒ ක්‍රමෙන් අයින් කරන්න බැහැ. ඒකට විපාක ක්‍රමයක් ඕනේ. විපාක වශයෙන් මොකද ගොඩනැගින්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ධාතු හයක් ගොඩනැගෙනවා. විපාක වශයෙන් මේ සංඛාර නිසා හටගන්නා වූ විපාකය තමයි මේ ගොඩනැගෙන ඔය ක්‍රමයේ. ක්‍රම ක්‍රමෙන් ඇවිදලා ජාතිය බිවිලා ජාතියක් වශයෙන් ගොඩනැගෙනට ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ධාතු හයක් ගොඩනැගිලා ඒ තුල ප්‍රයත්නක් ගොඩනැගෙනවා. දැන් අපි ඉන්නේ පෙර භවයේදී අවිද්‍යාව දුරු කරගෙන හිටපො නැති නිසා. ඒකෙන් හටගත්ත කර්මයේ විපාක ඵලයක් වань. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන මේ ලෝක පරිසරයත් උද. මේ ලෝකෙ කිව්වේ තව ක්‍රමයකින් ওই ධාතු හය. ওই ධාතු හයෙන් තමයි ලෝකෙ පනවලා තියෙන්නේ. තව ධාතු වශයෙන් පනෙව්වා. මෙන්න මේ හය ධාතුවකින් සකස් වෙන මේ ලෝකයේ තුල ඉන්න අපිට අර ඒ ලෝකයේ පිහිටීමේදී හටගත්තා වූ සැප විපාක දෙන්න දුක් විපාක දෙන්න නැ ඉෂ්ටප්‍රිය අරමුණු හෝ අනිෂ්ටප්‍රිය අරමුණු සැප දුක් වශයෙන් ගෙන දෙන්න අවශ්‍ය කරන පරිසරයේ ගොඩනගෙන ඔය තුල. දැන් මේ ගොඩනගෙන පරිසරයේ විපාක ස්කන්ධයේ අපිට මූල දෙන්න සිද්ධ වෙනකොට මේකේදී උපක්‍රමශීලී ක්‍රම තියෙනවා. සම්‍යක් ප්‍රයෝග. දැන් මෙතෙන්දී අපි දැනගන්නා මෙන්න මේ සම්‍යක් ප්‍රයෝගය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් හැම වෙලේම කර්මයක් සිද්ධ කරපුවාම ඒකේ විපාකය අපිට ක්‍රියාත්මක කරවන්නේ ඔන්නේ ධාතු 6 තුලින්. ওই ධාතු 6 නැත්නම් දුකක් හෝ දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් ඇතිකරන්නේ හේතුකාරකයන් ලෝකෙ විහි වෙන්නේ. සැප වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙන්නේ පස්සපච්චා වේදනා ස්පර්ශපත්ති. ස්පර්ශ වෙන්නේ මොනවාද? සලආයතන පත්‍යහ පස්ස. සලආයතන හේතු කරගෙන ස්පර්ශ වෙන්නේ. සලආයතන ගොඩනැගිලා තියෙන මොනවද? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මෙන්න මේ ධාතු හයෙන් තමයි සලආයතනයට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ගොඩනැගිලා තියෙන්නේ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඔන්න ඉන්ද්‍රිය ටික ගොඩනැගෙන විපාක වශයෙන්. දැන් මේ ගොඩනැගිච්ච ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා බාහිරින් එතුළට හිටන් එනවා. තව කොටන් හයක් ඒවට ගෝචර වෙන්නේ. ස්පර්ශ වෙන ආයතේ දෙවෙනි පැත්ත. ඔන්නේ දෙපැත්තේ ස්පර්ශ වීම නිසා අපිට විපාක වේදනාවක් හටගන්න විපාක ස්පර්ශය නිසා. විපාක ස්පර්ශය අරිහත්ත්වයට පත් වුණාට අයින් කරන්න බෑ. ඒකට උපක්‍රමයක් තියෙනවා. දැන් බුදුරන් වහන්සේට ඉසේ කැක්කුමක් ඇති වුණ වෙලාවේ බොජ්ජංග පිටිකා දේශනා කළා ඒක ඇරුණා. ලෝතර බුදුනත් ඒ ටික විපාක ස්පර්ශය තිබුණා. මහා චුන්දත් පේර බොජ්ජංගේ, මහා මොග්ගල්ලානත් පේර බොජ්ජංගේ ආදිවාසීන් බොජ්ජංගේ පිළිත් වෙලා තින්නේ ඕකට. මෙන්න මේ වෙලාවේදී ඇති වෙනවා එක දෙයක්. මේ බොජ්ජංග පිළිත් බොජ්ජංග සූත්‍ර දේශනා කරනකොට ඒකෙදී ඇති වෙන ධර්ම ප්‍රසාදය. නිවන මුල් කරගෙන නිවන කරා හේතු වෙන ක්‍රම රටාවක් තියෙනවා. ක්‍රම වේදී මෙන්න මේකයි. මෙහෙම සැනසුම් මගක් තියෙනවා. මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන සැනසුම් මග මෙන්න මේකයි කියලා න්‍යායානුකූලව දැක්කහම ඒක සිහි වෙනකොට ඇති වෙනවා ධම්ම ප්‍රසාදය. මෙන්න මේ ධර්ම ප්‍රසාදයේදී ඇතිවෙනා චිත්ත ප්‍රසාදයෙන් නැගෙනවා. ඒ සංඛාරයෙන් විඥානයක් නැගෙනවා. හැබැයි ඒක නැගෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මේ ක්‍රමයටයි.
අනේ කුසල මූල පත්තේ නැගින්නාව සංඛාරය තමයි පිරිත් කියනකොට නැගින්නේ. අන්න එකේ නැගින විඥානයක් තියෙනවා සංඛාර පත්‍ය විඥානය කියලා. ඒක කුසල විඥානය. අන්නේ විඥාන පත්‍ය නාම රූපං ආව රූප පත්‍ය සලායතනං ආදී වශයෙන් මේක ක්‍රියාත්මක කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ නාම රූප එකේ නැගිනකොට නාම රූප යන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකේ තිබෙන්නා වූ ඒ සුද්ධතාවයට ගොනු වෙලා නිදහස් වෙලා තියෙන උතුජ රූප කලාප තියෙනවා නම් යහපත් ඒවා. අර යහපත් උතුජ රූප යහපත් චිත්තජ රූප නිස්පාදිනේ කර කර නිදහස් කරනකොට අනුකූලත්වයට අනුකූලත්වයේ සතර මහා භූතිය යන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන සිද්ධාන්තයේ මත අර සුද්ධ දේ ඇදිලා ඉනවා. බාහිර ලෝකේ යම් කිසි මෙච්චර කල් මිත්‍රවලු බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ පතන්ගෙන උත්තරමෙන් ගිහින් පතුලෝක සාන්ති තියෙනවා නම් ඒවා ඔක්කොම අර කියන සුද්ධ කොරසේ තියෙනවා මේ ලෝකෙම. ඒවා ඇදලා ඉඳ අවශ්‍ය කරන්න ආ සුද්ධතාවය යම් තැනක නගනකොට සහජාත වශයෙන් ඇදිලා ඇවිදilla මහා සතර මහා භූතිය සතර මහා භූතියන් සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් සිද්ධාන්තේම සුද්ධ දේ ඇදිලා ඉඳ සුද්ධ දේ ගොඩක් කරනවා. මෙන්න මේවා හැටින්නේ මොනවද? ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පඨවි ධාතුවෙන් ආකාශ ධාතුවෙන් යමක් පහළ වෙලා තිබුණා නම් මෙන්න මේ පහළ වෙච්ච අතුල තමයි ගැබ්බෙන්නේ. දැන් නූල් පොට කිය තුන් නූල කියලා දෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතරෙන් ආකාශ ධාතුවෙන් මේවායි සකස් වෙච්ච දෙකකින් ගොඩනගපු දෙයක් තමයි තුන් නූල. එහෙනම් මේ ධාතු මේ පංච මහා භූතයන්ට විපාක වශයෙන් පංච මහා භූත ශක්තියක් අනුකූලව ඉකුත් කළා නම් මේ සුදු නූලට මේක සම්බන්ධ වෙනවා. ඒකට ගැළපෙන දෙක එක සම්බන්ධ වෙන්නේ. මිනි යළුව වලට විස සම්බන්ධ වෙනවා. අඟුරු වලට නැහැ යම් කිසි ආකාරයෙන් එබඳු වන්නා වූ හරවිච්ච දේවල් වලට කුණු ගොඩ වල වලට පුච්චපු පුලුටු වලට ඒකට අනුකූල දෙය සම්බන්ධ වෙනවා වාගේ. අර සුදු නූලට සම්බන්ධ වෙනවා අතුන් නූලට අර කියන සුද්ධ දේ. ඒකින් එකට ආකර්ෂණ නිසා මෙන්න මේ සිත් කිරණ ආකර්ෂණය වෙලා. අර නූලට පිහිටනවා සමානත්වයට සමානත්වය ආකර්ෂණයලා අර පිරිත කියනකොට ලැබෙන ශක්ති විශේෂය. ඊට පස්සේ මේ නූල් අපි යම් කිසි කෙනෙකුට අතින් අතට දුන්නා. අනුකූල දෙයට අනුකූල දෙය සම්බන්ධ වෙන මාධ්‍ය අතුලින් තමයි ඒ සෙත් කිරණ ගමන් කරන්නේ. ඒ නිසා තමයි නූල දුන්නාට පස්සේ නූලත් එක්කලා සෙත් කිරණ ගමන් කිරීමේ ක්‍රමයක් හැදෙන්නේ. දැන් විදුලිය දෙආකාරයේ කියනවා. එකක් තමයි කම්බිදි කියන්නේ. අකුණක් ගහපුවාම කම්බි එකක්වත් නැහැ නිකුත් වදිනවා. ඒ කරන්ට් එකම විදුලිය කම්බි අද්දි කියනකොට විශාල වශයෙන් යනවා. ක්‍රම දෙකක්. මෙන්න මේ වගේ සෙත් කිරණ නිකන් මෙත් වදමින් පතුලනකොට අර අකුරු සැරයි මේ මාධ්‍යයක් නැතුව විශ්ව මාධ්‍ය යනවා වගේ. එහෙම විශ්ව මාධ්‍ය ගමන් කරනවා. විශේෂ දෙයක් තිබහ කම්බියක් තුලින් ඇදලා අපුවා විශේෂයෙන් එනවා වගේ මාධ්‍යයක් එකට දුන්නොත් ඒක ඇදලා ගන්න. විශේෂයෙන් ඇදිලා එනවා. අන්න ඒ නිසා අපි මේ උපක්‍රමශීලී ක්‍රමයක් තියෙනවා. ස්වභාවයෙන් විශ්ව මාධ්‍යයේ විහිදලා ගිය ශක්තිය අරගෙන අපි තුල ඒ ශක්තිය අනුකූලව ගොඩ නැගුණොත් අර විශ්ව ශක්තිය අපිට ඇදලා එනවා. ඒ තරම් ශක්තියක් නැති සාමාන්‍යයෙන් මොකද කරන්නේ? යම් කිසි දෙයකට ආරෝපණය කළ අනුකූල දෙයකට ආරෝපණය කළා ඒක ලං කරලා දෙනවා. ඒක තමයි පිරිත් නූල අතේ වදින්නේ. වැන්දර වශයෙන් මොකද කරන්නේ? නූලට මාධ්‍ය වෙච්ච එක හිතර මාධ්‍ය කරන්න බැරි එක නූලට මාධ්‍යලා අපි ස්පර්ශ වෙවි දිනකොට ශරීරයේ ඒකේ ශක්තිය ඇදලා තැන් ඇදලා ගත්තාම ශරීරය තුල දින විසගින පුච්චා ගමන අර දින සුද්ධ කිරණ. මේක තමයි පිරිත් නූලේ ශක්තිය අපිට ඇද ගන්න හේතුව. ඔක විද්‍යාව. ඔක බොරුවක්වත් මුලාවක්වත් නෙමෙයි නූල අදිනවා කියන එක. ඉතින් අහන්න බලන්න මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කළාද කියන එක. බුදු පියාණන් වහන්සේ අනුමත කළාද මෙහෙම දෙයක් අහන්නත් පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේශනා කරේ එක තමයි අර මේ හත් දවසින් යක්ෂයෙකුට ගොදුරු වෙන්න තිබිට දරුවෙක් මුල් කරගෙන ওই මුල් කරේ තමයි පිරිත් හොය ඇදලා මෙඩිය කරන්න ගියා නම් ඒ විග්‍රහ කරලා දුන්නේ. ඒ තුලින් තමයි ඒ දරුවාගේ ජීවිතය ආරක්ෂා කළේ. ඒ මුල් කරේ තමයි පිරිත් නූල කඳින ක්‍රමයේ පිරිත් පැන් දෙන ක්‍රමයක් ලෝකෙ මතුවුනේ. මේ පැන් වලට ගැප් වෙන්නේ ඒ ක්‍රමී නූලට ගැප් වෙන්නේ ඒ ක්‍රමී. ඔහොම ක්‍රමයක් ලෝකෙ තියෙනවා. හොඳ නරක දෙකම ගැප් වෙලා ඒක අනුකූල දේ. නරක දෙයින් නරක දෙය ගන්න මිනි යලුව අරන් කෝලියම ජීවම් කරනවා නම් මිනි යලුව අරන් සෙසාන්ත ජීවම් කරන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැති එක. ඒකට කිරිවනා ගල් ගන්නවා නුපෑගුණු වැලි ගන්නවා ඔය ආදි වශයෙන් කියන ක්‍රමයක් තියෙනවා. ඒකට සුද්ධ දෙයට සුද්ධ දෙයක් ගන්නවා. ඒක හේතුවේ ගන්නවා. මේ සංපත් පිළිවි වලින් ලියලා සුද්ධ දෙය ගන්නවා. සංපත් පිළිවි හුණියල් ලියන්නේ නැහැ. ඒකට ගන්නවා මොනවාද මේ ඊයම් පත්‍රය. ඒකට ගැලපෙන්නේ. ඊයම යම් තැනකද ඊ යන තැන තමයි ඊයම්. ඊ කියන්නේ මොනවද? එපා වෙච්චා. ඊයම්. අන්න එපා වෙච්චා. ඒවා යම් තැනක තියෙනවා නම් ඒවා තමයි ඊයම් වල තියෙන්නේ. මේ එපා වෙච්චා ගොඩ කරන්නේ මොකෙන්ද? අනුර කරදර වෙන ඒවා ඊයම් වල. ඉතින් ඊයම් පත්‍රය අරගෙන ඉන්නේ හුණියම ලියන. ඒකට ඒක ගන්න. ඉතින් ඒ ක්‍රමයක් තියෙනවා ඒවා. ඉතින් ඒ වගේ දෙයක ගන්නදී අනුකූල දෙයක් වෙනවා. ක අර්ණ කියන්නේ හරණ සමාතුල නැහැ කියන එක. ඒ ගුණේ යම් තැනකද ඒක ස්වර්ණ වල. ඉතින් ස්වර්ණ පත්‍රය අරගෙන සෙත් සාන්තියට ගන්නවා.
හතරම ඉස්සර කරලා. ඉතින් ඒ වගේ තියෙනවා මේ ද්‍රව්‍ය වස්තු අනුකූල දේ. අනුකූල දේ ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ තේරුම් ගත්තහම ඕක බුදුරන් වහන්සේ ලෝකෙට දෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය ශ්‍රාවක ගෝචර දෙයක්, සාමාන්‍ය මිනිසෙක ගෝචර දෙයක්. ඉරිසවරුන්ට ගෝචරයි. මේ ඉරිසවරුන්ට ගෝචර වෙන දේ පෙන්නන්න මේ බුදුරන් වහන්සේ ලෝකෙ පහළනේ. ඉරිසවරුන්ට ගෝචර කරන්න බැරි දේ අපෙන්නන්න. පුළුවන් දේ පෙන්නන්න ඕනේ නැහැ ඒ අනිකයි දන්නවා. ශ්‍රාවක ගෝචර දේ ශ්‍රාවකය දන්නවා. ඒක බුදුරන් වහන්සේ මෙහෙම කරවන් කියන්න ඕනේ නැහැ. ශ්‍රාවකින්ට තනිකර ගෝචර කරගන්න බැරි දෙයක් තියෙනවා නම් බුදුරන් වහන්සේ විසින් දේශනා කළා පස්සේ ගෝචර කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒව බුදුරන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් ලැබුණු ඥානයේ ශ්‍රාවකයට ගෝචර වෙන දෙයක් තියෙනවා නම් ඒක බුදුරන් වහන්සේ දේශනා කරන්න ඕනේ නැහැ. ශ්‍රාවකයා දැනගන්නවා. දැනගන්න දෙයට මහන්සියෙන් බුදුරන් වහන්සේ හරියට කරන්නේ නැහැ. බුදුරන් වහන්සේ ලෝකේ පහළනි නොදත් දේ දැනගැනීමට මඟ පෙන්වන්න විසක් දන්න දේ රූපන්න නෙමෙයි. දන්න දේ දන්න අයට කරගත්ත හැකියි. ඉතින් නොදත් දේ බුදුරන් වහන්සේ කියලා දුන්නා සාමාන්‍ය ශ්‍රාවකයෙකුට හෝ සාමාන්‍ය කෙනෙකුට දැනගන්න බැරි. නම කිව්වට පස්සේ දැනගන්න පුළුවන්. එබඳු දහම් මැද්ද ඒ ටික පෙන්වන්නයි ලෝතර බුදුරු ලෝකේ පහළ වුණේ. දැනගත දේවල් කියා දෙන්න උන්වහන්සේ අවශ්‍ය නැහැ. ශ්‍රාවකයෙකුට යමක් වැටහෙනවා නම් ඒක කියා දෙන්න ඕනේ නැහැ. දැන් අපේ ගෙදරට එක්කෙනවා කියමුක අපි උයන්ද පිහඳ කෙනෙක්. එයා හොඳ කෝකියෙක් නා. දුනු දාන හැටි කියා දෙන්න යනවා අර ගෙදර ඉන්න එකනේ. දැන් එහෙම එකක් අවශ්‍ය නැහැ නේ. එයා දන්නවා නම් මේ දස කෝකිය කියලා. එයා දන්න දේ කියා දෙන්න බෑ එයාට. නොදන්න යමක් ඇත්නම් එයාත් නොදන්න යමක් ඇත්නම් ඒක කියා දෙන්න වටිනවා. එයාට තේරුම් ගන්න බැරි යමක් තියුණා. ඒක කියා දෙන්න පුළුවන්. තේරුම් ගත දේලු තා කියා දෙන්න බෑ. අන්න ඒ වගේ ශ්‍රාවකයෙකුට යමක් ගෝචර වෙනවා බුදුරන් වහන්සේ ඒවා කියා දෙන්න. ඒ සඳහා කටයුතු කළේ නැහැ. එහෙම ගෝචර කරගන්න බැරි මුලින් ගෝචර කරගන්න බැරි ඒවා තියෙනවා. මුල දේශනා කළාට පස්සේ ගෝචර වෙන ඒවා තියෙනවා. දැන් හරිත් හාමුදුරන් මාතෘකා දේශනා කළා. හරිත් හාමුදුරන් විග්‍රහ කළා දුන්නා. දැන් මාතෘකාව ගන්න බැහැ හරිත් හාමුදුරන් ඉස්සෙල්ලා. ඒක ලොතර බුදුන් හදේ කරලා දෙන්න ඕන. දැන් බුදුන් හදේ මාතෘකාව දෙනවා. පොඩ්ඩක් විස්තර කළා දෙනවා කෙටි. විග්‍රහ කරන්න පුළුවන් ඥානි ශාකයන් හදලා තියෙනවා. ඉතින් කෙටි විග්‍රහ කළා උන්වහන්සේ වටිනවා. ඊට පස්සේ ශාකයන් හදලා ඒක විග්‍රහ කරනවා. දැන් විග්‍රහ කරන්න පුළුවන් එක බුදුන් හදේ විග්‍රහ කරන්න ගියේ නේ. තේරුම් ගන්න බැරි කොහොමද තේරුම් කරන්න ගියේ නේ. තේරුම් ගන්න පුළුවන් එක දේශනා කරන්න ගියේ නේ. තේරුම් ගන්න පුළුවන් එක ශාวกයේ ගෝචරය. තේරුම් ගන්න බැරි එක කාටවත් බැරි නිසා ඒක කිව්වෙත් නෑ. තේරුම් ගන්න බැරි කිව්වහම තේරුම් ගන්න පුළුවන් යමක් ඇත්නම් ඒ ටික බුදුරන් වහන්සේ දේශනා කළා බුද්ධ වාචිත වශයෙන්. මේ සියල්ලම බුදුරන් වහන්සේ දේශනා කළාද කියලා හොර හරියන්නේ නෑ. බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ශාวกයේ තනියෙන් මූලිකව ගෝචර කරගන්න බැරිදී. කිව්වට පස්සේ ගෝචර වෙනදී. ඉතින් ඒ ටික තමයි චතුරාර්ය සත්‍යයේ එවන්දු දෙයක්. ත්‍රිලක්ෂණයේ බඳු දෙයක්. ඒ වගේම මේ සප්තබොජ්ජංග ආර්ය අෂ්ටායික මාර්ග මුලින් කියා දුන්නාට පස්සේ ශ්‍රාවක ගෝචරයි. මේ නිසා මේ බඳු දෙය මුලින් කියා දෙන එක ගෝචර නැති නිසා තථාගතයන් වහන්සේගෙන් ඒකේ මුල ආරම්භ දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ශ්‍රාවක ගෝචර නිසා උන්වහන්සේලා ඒක දිගටම පවත්වාගෙන යනවා, විග්‍රහ කරලා විස්තර කරලා දෙනවා. උන්වහන්සේලා නැති වුණ දවසේ රායිසේරයා ශ්‍රාවක ගෝචර නැහැ. බුද්ධ වාසිතින් ආයෙ එන්න ඕන නිසා ශාසනය අතුරුදහන් ඉතින් පටන්. ආයෙ බුදුරේ පහළලා දින්න ඕන. හැබැයි ශ්‍රාවක ගෝචර යමක් ඇතනම් බුද්ධ වාසී දෙනවා නම් ලෞකික දෙයක්. ඒක බුදුරණාහතේ ඉසිරිතෝක ලබා දෙනවා. ගස්කොළන් වල හැටි, සසේ, බේත් ඖෂධ වල හැටි, ද්‍රව්‍ය පදාර්ථ ඥාන, ඒව සාමාන්‍යයට ගෝචරයි. ඉරිති ගෝචර ඒවා. ඒවා බුදුරණාහතේ බේත් දුන්නේ නැති එකයි. අනිකා ලෙඩවල බේත් බවලෙඩේ බේත් කිව්වා මිස කායික ලෙඩේ බේත් කරන්නේ නැහැ. ඒකට ආ ජීව වේද මහත්තයා ඉන්නේ යන්න. එයාගෙන් අහගන්න. ඉතින් ජීව වේද මහත්තයා බුදුරණාහතේ බේත් කරලා ගියා. බුදුරණාහතේ දන්නේ නැතුව නේද? බුදුරණාහතේ මේ වේදකම දන්නවා. බුදුරන් හතේ නොදන්න දෙයක් නෙවෙයි. ජීවක වේද මහත්තයා උන්වහන්සේගේ ශ්‍රීපතුලේ මේ පිච්චිල යන බේදක් බඳලා ඒකට බඳින්න තිබෙන වෙලාවක් තිබෙන පෑ ගන්න. ඒ පෑ ගන්න ඇතුළත ඒක පිච්චිලා ඉවරයි. ඊට වඩා තිබ්බොත් එහෙම විශාල 1000ක් එනවා. අමතර පිච්චීමක් එනවා. හැබැයි මේක කියන්නේ නැතුව මොකද කරන්නේ? හදිසි යෝමනාවකද බුදුරන් හතේ බේද බඳලා හිටන් ජීවක වේද මහත්තයා යන්න ගියා. යන්න ගියාට පස්සේ එනකොට නුවර දොර වහලා. හය වෙනකොට මේක ලෙහන්න ඕන. හැබැයි කාටවත් කිව්වෙත් නෑ මොකුත් නෑ. යන්න ගියා ගියාට පස්සේ දොරවල් දැන් උදේ වෙනකන් ඉන්න විදියක් නෑ. දැන් ජීවක වේද මහත්තයා විශ්වෝපේතපත් වෙනවා. හරි වැඩේ වුණේ. හරියට බේත හයට ලිහුවේ නැන්නා. අමතර ආබාධයක් ඉන්නේ. දැන් මොකද කරන්නේ? යන්න විදියකුත් නෑ. හරි බුදුහාමුදුරන්ට ආයෙ විදකම කරන්නද? මම මොකක් කරන්නද කියලා හිතියා. හැබැයි ඇයි මේ බල බුදුරන් ආහතේ හරියට හයට මේ බේත ලිහන්න කිව්වා. බේත ලිහා දීලා. අනේ ස්වාමීනි විශාල 1000ක් එන්න ඇති නේද? නෑ එහෙම දෙයක් නෑ. මේක හයතු එහෙයි මම ඒලේ හදිස්සා. දැන් බුදුරන් හරි දන්නේ නැතුයි කියන්නේ. නෑ බුදුරන් ආසිය දන්නවා. ඒ බේද හැදිච්ච හැදිද දන්නවා, ඒ බේද ප්‍රත්‍යවේච්ච හැදිද දන්නවා, ජීවක වේද මහත්තයා වැඩි විශාල වශයෙන් දන්නවා. හැබැයි බුදුරන් ආසී
සාමාන්‍යයට ගෝචර වෙන දේ සාමාන්‍යයට කරන්න ඉඩ ඇරියා මිස. ඔකට අර බේත හදපන් මේ බේත හදපන් මේක මෙහෙම කරවන් කියලා ඔවා කියන්න ගියේ නෑ. එයා බුදුරන් වහන්සේ බේත ඖෂධ දේශනා කරන්න ගියේ නෑ. බව දුකට බව රෝගී ඖෂධ දේශනා කළේ අනික කරින් කර කරගන්න පුළුවන් නිසා. ඉතින් අහන්න පුළුවන් බුදුරන් වහන්සේද කිව්වේ ජීවක වේද මහත්තයා විතර කරන්න හැටි. බුදුරන් වහන්සේගෙන් අහගින්ද සෝවාන් ඵලයට පත් වෙලා හිටු ජීවක වේද මහත්තයා ඊට පස්සේ වේදකම් කළා. නෑ එහෙම එකක් නෙමෙයි. ඒක ලෞකික දෙයක්. මේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් දේවල් බුදුරන් වහන්සේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිනිස් මනසට ගෝචර වෙනවා නම් යමක්. ඒක කරගන්න ඉඩ ඇරිය. නුවණින් හිතලා බලලා ඒක කරගන්න. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරන් වහන්සේ දේශනා කළා